සුබ දවසක් කියලා පිළිගන්න අදත් plant technology youtube channel එකට එකතු වෙන ඔයාලව ඉතින් අද අපි බලමු ඇන්තූරියම් පැලයක් compost යොදලා හැදුවොත් කොහොම ප්‍රතිඵලයක් ලැබෙයිද කියලා වීඩියෝ එක යන කලින් ඔයා තාම subscribe කරලා නැත්නම් plant technology youtube channel එක subscribe කරන්න කියලා මතක් කරනවා මේ සඳහා පැලයක් මව් ශාකයකින් වෙන් කරගන්න ඕනි ඉතින් ඔයාලට පුළුවන් මේ ආකාරයෙන් මව් පැලයකට සම්බන්ධ වෙලා තියෙන කුඩා පැලයක් ගලව ගන්න ඒ වගේම මේ සඳහා টොප් කට් කරපු පැලයක් භාවිත කරන්න එපා කියලා මතක් කරනවා. ඔය අලුතෙන්ම කුඩා පැලයක් අරගෙන තමයි මේ ආකාරයෙන් හදා ගන්න ඕනේ. ඒත් එක්කම විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ ඇන්තූරියම් සහ ඕකිඩ් ශාක හිටවද්දී අපි මේ ශාක හිටවන්නේ පොල්ලෙලි කැබලි තුල. ඉතින් මේ පොල්ලෙලි කැබලි තුල විශේෂයෙන්ම පොළඟුන් වැනි විසකුරු සර්පයන් ඒ වගේම ගෝනුස්සන් වගේ තවත් විසකුරු සත්තු ඉන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන අවධානයෙන් ඔයා මේ ආකාරයෙන් පැලයක් ඉවත් කරගන්න. ඉතින් මේ පොඩි පැලය මෞෂාගයට සම්බන්ධ වෙලා තියෙන්නේ ඉතමත් පොඩි කොටසකින්. ඉතින් මේ කොටස ඉවත් කරොත් අපිට මේ පැලේ වෙන් කරගන්න පුළුවන්. මෞෂාගයේ ඇති වෙන තුවාලයට අපි දිලීර නාශකයක් තවර ගන්න ඕනේ. නැත්නම් මෞෂාගයට දිලීර හානි ඇති වෙන්න පුළුවන්. අපි මේ ආකාරයෙන් වෙන් කරගත්ත පැලය හොඳ නිරෝගී ගහක් බවට පත් කරගන්න ආකාරය අපි දැන් බලමු. මුලින්ම අපි මේ පැලේ මැරුණු මුල් තියෙනවා නම් ඒ මුල් ටික කපලා දාන්න ඕනේ. මොකද මේ මැරුණු මුල් මගින් ඔයාගේ ශාකයට තවදුරටත් හානි කරන්න පුළුවන්. ඊට පස්සේ මැංගොසෙප් වගේ දිලීර නාශක ස්වල්පයක් ජලය සමග මිශ්‍ර කරලා ඒ දිලීර නාශක දියරය තුළ අපේ පැලේ මුල් ටික ගිල්ල ගන්න ඕනේ. මේ ආකාරයෙන් ගිල්ලලා විනාඩි 5ක් පමණ තියාගත්තා නම් හොඳටම ප්‍රමාණවත් වෙනවා. මේ ආකාරයෙන් ගිල්ලලා තියද්දී මේ ශාකයට මේ දිලීර නාශකය උරා ගන්නවා. ඉතින් මේ දිලීර නාශකය මගින් මේ ශාකයට වැළඳෙන්න පුළුවන් දිලීර රෝග වළක්වලා දෙන එක තමයි කරන්නේ. ඊළඟට අපි බලමු නිවැරදිව පැලේ බඳුන්ගත කරගන්නේ කොහොමද කියලා. මේ සඳහා මම යොදා ගන්නවා තරමක් විශාල ප්ලාස්ටික් පෝච්චියක්. මේ සඳහා ඔයාලට කුඩා පෝච්චියක් යොදා ගන්නත් පුළුවන්. නමුත් ටිකක් විශාල පෝච්චියක් භාවිත කරොත් අපිට වැඩි කාලයක් මේ පැලය මේ පෝච්චිය තුල වර්ධනය කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේ ප්ලාස්ටික් පෝච්චි වල අඩියේ සිදුරු තියෙනවද කියලා අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. ඔය අලුතෙන් පෝච්චියක් මිලදී අරගෙන භාවිත කරනවා නම් මේ සිදුරු අනිවාර්යයෙන්ම සකස ගන්න ඕනේ. ඉතින් අපි මුලින්ම මේ පෝච්චිය අඩියට උළු කැබලි කීපයක් තියාගන්න ඕනේ. ඔයාලට මේ සඳහා ගල් කැබලි භාවිත කරන්නත් පුළුවන්. ඊට පස්සේ බඳුන් මාධ්‍ය හදන විදිහ අපි බලමු. මේ බඳුන් මාධ්‍ය මිශ්‍රණය ටිකක් විශේෂයි. ඒ තමයි මේ සඳහා අපි කොම්පෝස්ට් යොදා ගන්නවා. ඒ වගේම මේ මිශ්‍රණයට අපිට තඹපු පොල්ලෙලි භාවිත කරන්න පුළුවන්. පොල්ලෙලි තඹලා නිවැරදිව සකසලා තමයි අපි මේ සඳහා යොදා ගන්න ඕනි. ඒ වගේම මේ සඳහා අපිට හොඳින් හොදාගත්ත බොරුළු අවශ්‍ය වෙනවා. ඒත් එක්කම කුඩාවට කඩාගත්ත උළු කැබලියා කොම්පෝස්ට් ස්වල්පයක් මේ සඳහා භාවිත කරන්න අපිට පුළුවන්. අපි මුලින්ම මේ කොටස් ටික හොඳින් මිශ්‍ර කරගන්න ඕනි. මේ ආකාරයෙන් මිශ්‍ර කරද්දී කොම්පෝස්ට් හොඳින් මේ මිශ්‍රණයත් එක්ක කලවම් වෙනවා. ඒත් එක්කම මේ පොල්ලෙලි වල මේ කොම්පෝස්ට් ඇලවෙන්න බලනවා. ඉතින් ඒක ගොඩක් හොඳයි. ඊට පස්සේ මේ බඳුනට මේ මිශ්‍රණය අපිට එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ ආකාරයෙන් එකතු කරන්න ඕනි බඳුනේ ප්‍රමාණය 3/2ක් පමණයි. ඊට පස්සේ මේ බඳුන් මාධ්‍ය අපි යොදන්නේ නැහැ. ඊට පස්සේ තමයි අපි මේ සඳහා පැලය තියාගන්නේ. ඉතින් පැලේ අපි දිලීර නාශකයක ගිල්ලව ඔයාට හොඳට මතක ඇති. ඉතින් ඒ දිලීර නාශකයත් තුළ ගිල්ලගත්ත පැලය අපිට මේ බඳුනේ මැද තියලා ඒට උඩින් අපේ බඳුන් මාධ්‍ය යොදා ගන්න පුළුවන්. ඉතින් ඔයා මතක තියාගන්න මේ බඳුන් මාධ්‍ය යොදාගද්දී කිසි වෙලාවකවත් ශාකයේ කඳ වැසෙන්නට බඳුන් මාධ්‍ය යොදන්නේ නැහැ. අපි ශාකයේ මුල් පමණක් වැහෙන්න තමයි මේ බඳුන් මාධ්‍ය යොදන්නේ. ඉතින් ඔයා ඇන්තූරියම් වගාවක් කරද්දී ඔයා ශාකයේ කඳ වැහෙන්න මේ ආකාරයෙන් බඳුන් මාධ්‍ය යොදවුවොත් මේ කඳට විශේෂයෙන්ම දිලීර වලින් හානි වෙන්න පුළුවන්. ඒ නිසා තමයි මුල් පමණක් වැසෙන්නට ඇන්තූරියම් වගාවේදී බඳුන් මාධ්‍ය යොදන්නේ. ඒත් එක්කම අපි බඳුන් මාධ්‍ය යොදද්දී කිසිම වෙලාවක මේ මුල් තද කිරීමකට ලක් කරන්නේ නැහැ. මොකද මේ පැලය අපි හිටව ගන්න ඕනේ රඳවලා තියාගන්න විදියට. ඉතින් මේ ආකාරයෙන් රඳවලා තියාගත්තට පස්සේ මේ ශාකය එයාගේ ශක්තියෙන් මේ බඳුන් මාධ්‍ය සමග සම්බන්ධ වීම සිද්ධ වෙනවා. ඊට පස්සේ අපි අර කලින් හදාගත්ත දිලීර නාශක දියරය මේ පැලයට යොදා ගන්න අපිට පුළුවන්. දිලීර නාශකයක මගින් පැලයට හොඳ ආරක්ෂාවක් ලබා දෙනවා.
ඉතින් ඔයාලට මේ සඳහා මැංගෝසෙප් කැප්ටන් වගේ දිලිනාශක භාවිතා කරන්න පුළුවන්. මේ ආකාරයෙන් හදාගත්ත පැලය මුල් දින කිහිපයේදී අපි සෙවණක ස්ථානයක තියන්න ඕනේ. ඉතින් දවස් කිහිපයකට පස්සේ අපිට පුළුවන් ඇන්තුරියම් මාධ්‍යයට ගොඩක් හිත කර 80% සෙවණ යටතට මේ පැලය ගේන්න. මේ ආකාරයෙන් කොම්පෝස්ට් යොදාගෙන හදාගත්ත පැලයක් තමයි ඔයාලට මේ පේන්නේ. ඉතින් මේ පැලේ ටිකක් දැන් ලොකුයි. ඒ වගේම මේ පැලේ මල් පිපෙන්නත් පටන්ගෙන තියෙන්නේ. ඉතින් ඔයාලට මේ ආකාරයෙන් කොම්පෝස්ට් යොදාගෙන නිවැරදිව ඇන්තුරියම් පැලයක් හදාගන්න පුළුවන්. ඒ වගේම මේ සඳහා කාබනික පොහොර වර්ග යොදාන්නත් ඔයාලට පුළුවන්. කාබනික පොහොර හදාගන්න විදිය ගැන කරපු වීඩියෝ මගේ YouTube channel එක තුල අන්තර්ගත වෙනවා. ඔයාලට ඒක බලන්න පුළුවන්. ඉතින් අදට ගිහින් එන්න ඊළඟ වීඩියෝෙන් අපි ආයෙත් හමු වෙනවා.